ඉතින් සුබ දවසක් කියලා සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට වගේම මගේ Facebook page එකට. ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගටම ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා දැනටමත් HDFC බැංකුවේ අයදුම් කරන්න පුළුවන් රැකියාවන් දෙකක් තියෙනවා. ඒන් එකක් තමයි management trainee කියන රැකියාව, අනිත් එක තමයි banking assistance කියන රැකියාව. ඉතින් මේ රැකියාව දෙකටම අයදුම් කරන ආකාරය ගැන අපි කතා කරනවා. ඉතින් ඔයාලට මතක් කරනවා මේ වගේ රැකියා ආපු ගමම දැනගන්න මගේ YouTube channel එකත් subscribe කරගෙන යන්න, වීඩියෝ එක හොඳ නම් good video කියලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද HDFC බැංකුවේ banking assistance කියන තනතුරට අයදුම් කරන්න කියලා. විනාඩියක්වත් skip නොකර බලන් ඉන්න වීඩියෝ එක මම මුලින් නම් කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම management trainee කියන තනතුර අයදුම් කරන කෙනෙක් ඉන්නවා නම් මම description එකේ link එකක් දා දෙනවා. ඒ link එකෙන් බලන්න කොහොමද management trainee කියන තනතුරට අයදුම් කරන්න කියලා මම කරපු වීඩියෝ එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ රැකියාවට අයදුම් කරන්න යද්දි අපි මුලින්ම මේ රැකියාවට ඔන්ලයින් අයදුම් කරන අයදුම් පත්‍රය තියෙන තැනට යන්න ඕනි. ඒ තැනට යන්න අපි යන්න ඕනේ රජයේ විභාග දෙපාර්තමේන්තු වෙබ්සයිට් එකට. යම් කෙනෙක් කියනවා donate.lk කියලා තමන්ට සර්ච් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි කවුරුත් දන්න Google එකේ මෙහෙම ලේසියෙන්ම සර්ච් කරත් donate.lk වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මෙන්න මෙහෙම Google එකේ සර්ච් කරාට පස්සේ මෙතන department examination විභාග දෙපාර්තමේන්තු වෙබ්සයිට් එක වෙනවා. මේ donate.lk කියන කොට අපි මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ අපි ගෙනියනවා මෙන්න මෙහෙම විභාග දෙපාර්තමේන්තු වෙබ්සයිට් එකට. ඉතින් මේ වෙබ්සයිට් එක එන්න දන්නේ නැති කෙනෙක් ඉන්නම් පල්ලේ හරි description එකේ මම link එකක් දාලා දුන්නා. ඒ link එකෙන් උත් මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් අපි යන්න මේ විදිහට මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේ වෙබ්සයිට් එකේ මේ වෙබ් අඩවියේ විස්තර ගාණක් අපිට පෙන්නනවා. අපි මේ විභාගයට අයදුම් කරන්න යද්දි අයදුම් පත හොයාගන්නේ මෙන්න මෙහෙමයි. මේ වෙබ්සයිට් එකේ මෙහෙම චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ වගේ කොටුවක් පෙන්නනවා online application recruitment/EVexam කියලා. මෙන්න මේ කොටුව හොඳට බලා ගන්න, හොඳට මතක තියාගන්න. මෙන්න මේ කොටුව උඩ අපි මෙන්න මේ විදියට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කොටු තුනක් අපිට පෙන්නනවා. ඉතින් අපි මේ රැකියාවට අයදුම් කරන්න යද්දි මුලින්ම අපි application එක යොමු කරන නිසා අපි තෝරන්න ඕනේ මෙන්න මේ apply for exam කියන මෙන්න මේ දම් පාට කොටුව. අනිත් කොටු දෙක ගැන ඊ පස්සේ කතා කරමු. ඔයාලා application එක යොමු කරන්න යන්නේ මෙන්න මේ apply for exams කියන මෙන්න මේ දම් පාට කොටුව. අනේ කොටුව උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා. ඉතින් ඔයාලට ඊළඟ පියවරට යන්න කලින් මම මතක් කරනවා මම සිංහල ඉංග්‍රීසි දෙමළ කියන මාධ්‍ය තුනේම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන පුංචි link එකක්. ඒ link එකෙන් ඔයාලට කියවන්න පුළුවන් මේ රැකියාවට අදාළව තියෙන විස්තර මොනවද කියලා. ඒ විස්තර හොඳින් කියවලා තමයි අපි ඊළඟ පියවරට යන්න ඕනේ. ඉතින් ඒ විස්තර හොඳින් කියවලා එන්න. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ මෙන්න මේ වගේ jobs ගානක් අපිට පෙන්නනවා. ඉතින් මෙතනින් අපි අයදුම් කරන්න ඕනේ තනතුර මෙන්න මේ banking assistance කියන තනතුර තමයි දැනට අපි අයදුම් කරන්න යන්නේ HDFC බැංකුවේ. ඉතින් HDFC බැංකුවේ management trainee කියන තනතුරටත් අයදුම් කරන කෙනෙක් ඉන්නවා නම් මම description එකේ link එකක් දා දෙනවා. එතනින් ඔයාලට අයදුම් කරන්න, අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඉතින් අපි දැන් banking assistance තනතුරට තමයි අයදුම්පත් යොමු කරන්න යන්නේ. ඉතින් මෙතනින් මෙන්න මේ වගේ apply කියන එකක් තියෙනවා රතු පාටින්. ඒ apply කියන එක උඩ මෙන්න මේ විදියට අපි click කරන උනේ මේ තනතුරට අයදුම් කරන්න යන්න. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ මේකේ පළවෙනිම කොටුවේ පෙන්නනවා applicant NIC කියලා. මෙන්න මෙතනින් ඒ කියන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හරියටම නිවැරදිවම ඇතුල් කරන්න. ඊට පස්සේ ඊළඟ කොටුවෙන් පෙනවා applicants mobile number, කියන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකයක්. ඒ ජංගම දුරකථන අංකයත් හරියටම ඇතුල් කරන්න. මොකද ඒකට මැසේජ් එකක් එනවා හරියට මේ ජංගම දුරකථන අංකයත් ඇතුල් කරන්න. ඊළඟට applicants email address, තමන්ට පාස්වර්ඩ් මතක, සමහර අය පාස්වර්ඩ් මතක නැහැනේ තමන්ගේ ඊමේල් එකේ. ඉතින් තමන්ට පාස්වර්ඩ් මතක, තමන්ට භාවිතයේ තියෙන ඊමේල් එකක් තියෙනවා නම් ඒ ඊමේල් ඇතුළු කරන්න. මොකද ඊමේල් එකටත් විස්තර එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා I agree with the terms and condition කියලා. ඒකට මෙන්න මේ විදිහට පොඩි ටික් එකක් දාන ඕනේ. ඊට පස්සේ I am not a robot කියන එක උඩ මෙන්න මේ විදිහට ටික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් next කියන එක දෙන්න ඕනේ ඊළඟ තැනට යන්න. අපි මේ ටික ඔක්කොම තුනම පුරවලා අපි මෙන්නේ next කියලා ගිහින් බලමු ඊළඟ පියවරට යන්න. ඉතින් මම තුනම පිරෙව්වා. අපි next කියන එකට ගිහලා බලමු ඊළඟ පියවර. ඉතින් එනේ next කියන දුනට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි ගෙනියන්නේ. මෙතනින් ඔයාලා ජාතික හැඳුනුම්පත් අංකය පෙන්වයි, මෙතනින් ඔයාලගේ phone number පෙන්වයි, මෙතනින් ඔයාලගේ email address එක පෙන්වයි. ඉතින් දැනටමත් ඔයාලගේ phone එකට message එකක් ඇවිල්ලා ඇති exam department එකෙන්, විභාග දෙපාර්තමේන්තුවෙන්. අනේ ආපු message එකේ තියෙන අංකය අපි මෙන්න මෙතනින් ඇතුළත් කරන්න ඕනි. මෙන්න මේ තියෙන කොටුවෙන් මේ කොටුවෙන් අපේ තියෙන අංකය අපි ඇතුළත් කරනවා.
ඇතුළත් කරලා සබ්මිට් කියන එක දෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් එහෙම සබ්මිට් කියලා දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි ගේන්නේ. මෙතනින් ඔයාලගේ ජාතික ඇඳුම්පත් අංකය උඩින් පෙන්නාවි. ඉතින් එහෙමම ටිකක් යරට එනකොට අපි විභාගයට අයදුම් කරන මාධ්‍ය මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ විභාගයේ අපි ලියන මාධ්‍ය. සිංහල මාධ්‍යයෙන් නම් සිංහල, දෙමළ මාධ්‍යයෙන් නම් දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් ඉංග්‍රීසි. අපි සිංහල මාධ්‍යයෙන් නම් මේ විදිහට සිංහල කියනකොට රතුපාර ටික් එකක් කියනවා. මේ විදිහට උඩට ගියාට පස්සේ ඒක මේ විදිහට ටික් කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම චුට්ටක් යරට ආවට පස්සේ අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් අහනවා, අපේ පෞද්ගලික තොරතුරු අහනවා, අපේ නම සම්පූර්ණ නම ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ බ්ලොක් කැපිටල් ලෙටර්ස්. ඒ කියන්නේ කැපිටල් ලකුණෙන් තමයි මේ ඇතුළත් කරන්න ඕනේ සම්පූර්ණ නම. ඊළඟට නම ඉනිෂියල් එක, ඒ කියන්නේ මුල අකුරු සමග නම, ජෙන්ඩර් එක, පිරිමි කෙනෙක් නම් මේල්, කාන්තා කෙනෙක් නම් ෆීමේල් කියලා දෙන්න. ඊළඟ ඩේට් ඔෆ් බර්ත්, ඒ කියන්නේ උපන් දිනය. උපන් දිනය අපි මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඒ උපන් දින ඇතුළත් කරන්න මේ රතුපාට කොටුවක් පේනවනේ, ඒ කොටුවට අපි ක්ලික් කරලා මෙතනින් අපි මුලින්ම අවුරුද්ද තෝරනවා මොකද්ද කියලා. ඊට පස්සේ උපන් මාසය මොකද තෝරනවා. ඊට පස්සේ උපන් දිනේ අපිට මේ විදිහට තෝරන්න පුළුවන්. ඊට පස්සේ අහන්නේ තමන්ගේ වයස. වයස අපිට ඇතුළත් කරන්න පුළුවන් මෙතනින්. ඊළඟ තමන්ගේ පාස්පෝර්ට් නම්බර් එක, සිවිල් ඒජ් ස්ටේටස් කියන්නේ තමන් බැඳලාද නැද්ද කියන එක. ඉතින් තමන් බැඳලා නම් මැරිඩ් කියලා දෙන්න, බැඳලා නැත්නම් සිංගල් කියන එක දෙන්න. ඊට පස්සේ අහනවා ආයුව සිටිසන් ඔෆ් ශ්‍රී ලංකා, ඔය ලංකාවේ පුරවැසියෙක්ද කියන එක. ඔය ලංකාවේ පුරවැසියෙක් නම් යස් කියලා දෙන්න, එහෙම නැත්නම් නෝ කියලා දෙන්න. ඉතින් මෙතනින් අහන්නේ නැෂනලිටි එක, ඔයාලා ජාතිය මොකද්ද කියලා. ඊට පස්සේ ඔයාලගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ ඔයාලගේ ස්ථිර ලිපිනය. ඊළඟට ඔයාලගේ පර්මනන්ට් රෙසිඩෙන්සි කොහෙ තියෙන ඩිස්ත්‍රික් එක මොකද්ද කියලා අහනවා. ඊළඟට ඔයාලගේ පර්මනන්ට් රෙසිඩෙන්ස් ප්‍රොවින්ස් එක, කියන්නේ පළාත මොකද්ද කියලා අපෙන් අහනවා. ඊළඟට කන්ටැක් ඇඩ්‍රස් මෙතනින් අහන්නේ. ඔයාලගේ ස්ථිර ලිපිනයට වඩා ඔයාලගේ දැනට ඉන්න ලිපිනය වෙනස් නම් ඒක තමයි මෙතනින් අහන්නේ. ඒ කියන්නේ ඔයාලගේ දැනට තාවකාලික ලිපිනයක් නම් තියෙන්නේ, ඒක මෙතනින් අහනවා. ඒ තාවකාලික ලිපිනයට අදාළව, තාවකාලික ලිපිනය නම් ඉන්නේ, තාවකාලික ලිපිනයට අදාළව තියෙන ඩිස්ත්‍රික් එක මෙතනින් මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ ඒ තාවකාලික ලිපිනයට අදාළ පළාත මොකද්ද කියලා මෙතනින් අහනවා. ඊට පස්සේ ඔයාගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක, මොබයිල් ෆෝන් නම්බර් එක මෙතනින් අහනවා. ඊට පස්සේ ඔයාලගේ ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා නම් ඒක මෙතනින් අහනවා. ඊට පස්සේ ඔයාලගේ කාර්යාලයේ දුරකථන අංකයක් තියෙනවා, ඒක මෙතනින් අහනවා. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක, කාර්යාලය නැවතත් මෙතනින් අහනවා. ඊට පස්සේ තමයි ඔයාලගේ අධ්‍යාපන සුසුකම් මෙන්න මෙතනින් ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ අධ්‍යාපන සුසුකම් ඇතුළත් කරන්න යද්දී මුලින්ම අහන්නේ GCE All Level Qualification. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සුසුකම. ඉතින් සාමාන්‍ය පෙළ මුහුණු දීපු අවුරුදු තමයි මුලින්ම ඇතුළත් කරන්න තියෙන්නේ මේ year කියන එකෙන්. ඊට පස්සේ අපි ඒ සාමාන්‍ය පෙළ මුහුණු දීපු අපේ පාසල මොකද්ද කියලා මෙතනින් ඇතුළත් කරන්න තියෙනවා. ඊළඟට මෙන්න මෙතනින් ඇතුළත් කරන්න තියෙනවා ඒ සාමාන්‍ය පෙළට අපි මුහුණ දෙද්දී අපේ ප්‍රතිඵලය, අපි ලබාගත් ප්‍රතිඵලය මොකද්ද කියලා. අයි මෙතනින් අපි ලබාගත් ප්‍රතිඵලය ඇතුළත් කරන්න පුළුවන් ඒ විෂයන් මෙන්න මේ විදිහට අපිට කැමති විදිහට විෂයන් ටික අපිට ටයිප් කරගෙන අපිට ඇතුළත් කරන්න පුළුවන්. දැන් ගන්න තියෙනවා මැත්ස් කියලා ටයිප් කරලා ඒකට දාල ග්‍රේඩ් කියන්නේ අපි ලබාගත සාමාර්ථය මොකද්ද කියලා ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ධන ලකුණක් තියෙනවා. මේ ධන ලකුණෙන් කැමති ගාණක් අපිට එකතු කරන්න පුළුවන්. එකතු කරලා අපිට මේ විදිහට අපිට දාගන්න පුළුවන් අපේ ග්‍රේඩ් එක මොකද්ද කියලා. මොකද යන ඔයාලට මේක පැහැදිලි ඇති. ඊළඟට අහන්නේ අපස උසස් පෙළ GCE level සුසුකම මොකද්ද කියලා. අපි මුලින්ම මේ කොටුව ඇතුළේ ඇතුළත් කරනවා අපේ GCE level උසස් පෙළට මුහුණ දීපු අවුරුද්ද මොකද්ද කියලා මේ විදිහට ඇතුල් කරලා. ඊළඟට අහන්නේ අපි ඒ උසස් පෙළට මුහුණ දීපු පාසල මොකද්ද කියලා මෙන්න මෙතනින්. ඊළඟට අහන්නේ අපි ඒ අර වගේම උසස් පෙළට මුහුණ දීපු විෂයන් මොනවද කියලා. මේ වගේම ධන ලකුණක් ඔබලා අපිට පුළුවන් ඒ උසස් පෙළට මුහුණ දීපු විෂයන් මේ විදියට මෙහෙම ඇතුළත් කරන්න. ඇතුළත් කළා අර වගේම ඒකට ලබන සාමාර්ථය අපිට මේ විදියට දාගන්න පුළුවන්. ඉතින් ඒ මෙහෙම ඇතුළත් කළා විෂයන් අපිට විෂයන් 3ක් 4ක් ඒ ජෙනරල් ඉංග්‍රීෂ් අපිට ඒ වගේ ඇතුළත් කරන්න පුළුවන් මේ විදිහට විෂයන් ටික ඔක්කොම ඇතුළත් කරලා. ඊළඟට අපේ මෙන්න මෙතනින් අහන්නේ ටෙරිටරි এডুকেশন ඩිග්‍රී ඕ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ ඔයාලා උපාධියක් හරි වෙන මොකක් හරි වෘත්තීය සුසුකමක් තියෙනවා නම්, ඒ කියන්නේ AAT chartered ඒ වගේ දේවල් වගේ තියෙනවා නම්, වෙනත් වෘත්තීය සුසුකමක් තියෙනවා නම්, VTA සුසුකමක් තියෙනවා නම් ඒව තමයි මෙතනින් දාන්න තියෙන්නේ. ඉතින් NVQ වල මහර තියෙනවා ඒවත් දාන්න. ඒව ඇතුළත් කරන අරගෙන ධන ලකුණක් ඔබලා ඒව ලබාගත් සුසුකම් ලබාගත් විශ්වවිද්‍යාලයේ හෝ ආයතනයේ නම ඇතුළත් කරන්න ඕනේ. ඒකේ කාල සීමාව ඩියුරේෂන් ඇතුළත් කරන්න ඕනේ. ඒකේ ක්වොලිෆිකේෂන් එක මොකක්ද කියලා ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා NVQ level certificate එකද, නැත්නම් diploma certificate එකද, උපාධියක්ද ලබාගත්තේ කියලා
මෙතනින් ඇතුළත් කරන්න ඕනේ ඒකේ විස්තරේ. ඊළඟට අහන්නේ employment history කියන එක. Please start with present employment. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්න තියෙන්නේ අපිට දැනට වෘත්තිය කරන තැනින්ම තමයි. ඉතින් මෙන්න මෙතන මුලින්ම අහන්නේ present employment. දැනට වැඩ කරන්නේ කොහේද කියලා අහන්නේ. ඒ වැඩ කරන තැන නම දාන්න, ලිපිනය දාන්න මෙතනින් මේ කොටුවෙන්. ඊළඟට එතන contact details, එතන සම්මල් කරන්න පුළුවන් අපේ contact details එකක් එතනින් දාන්න. ඊට පස්සේ මෙතනින් තියෙන එතන designation එක මොකක්ද කියලා ඔයාලගේ තනතුර මොකක්ද කියලා ඉදවත් කරන්න. කවද ඉඳන් එතන වැඩ කරන්නේ කියලා දාන්න. ඊට පස්සේ මේ දැන් 2 කියන එකෙන් අපි දැන් දැනටමත් එතන save කරනවා නම් then present work location නැත්නම් present කියලා දාන්න. ඊට පස්සේ අහන්නේ previous employment කලින් ඔයාලා වැඩ කරපු තැන් ටික. කලින් එතන නම දාන්න, එතන ලිපිනය දාන්න, එතන විස්තර දාන්න, contact details, ඒ කියන්නේ එතන ඔයාලගේ තනතුර මොකක්ද කියලා දාන්න. කවුද ඉඳන් කවුද ඔයාලා save කරලා ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම තැන් කීපයක් තියෙනවා. ඒක දාන ලකුණු දීලා අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ reference කියලා තැනක් කරනවා. reference කියන තැනෙන් අහන්නේ අපේ ඥාතීන් නොවන දෙදෙනෙක්ගේ විස්තර අපි දන්නවා මේ මොකද්ද කියලා. එතනින් නම ඇතුළත් කරන්න, එයාගේ ඔයාලා දෙන්න කැමති. ඊට පස්සේ එයාගේ තනතුර ඇතුළත් කරන්න. ඊට පස්සේ official address එක එයාගේ ඇතුළත් කරන්න. කොහෙද එයාලගේ ආයතනයේ තියෙන ලිපිනය ඇතුළත් කරන්න. ඊළඟට එයාගේ phone number ඇතුළත් කරන්න. ඒ වගේම මෙන්න මේ වගේ එතන දෙන්නෙක්ගේ අපි විස්තර මේ විදිහට ඇතුළත් කරන්න ඕනේ. නම, එයාගේ තනතුර, ඊට පස්සේ එයාලගේ official address එක, telephone number. ඉතින් මෙන්න මේ applicant statement කියන එකෙන් අහන්නේ have you got a close relative working in the HDFC bank කියලා. කියන්නේ ඔයාලා ළඟම ඥාතියෙක් HDFC bank එකේ සේවය කරනවා කියලා තමයි මෙතනින් අහන්නේ. එහෙම කෙනෙක් වැඩ කරනවා නම් අපි මෙතන yes කියලා දෙන්න ඕනේ. එහෙම කෙනෙක් වැඩ කරා නැත්නම් අපි ඥාති කෙනෙක් කව වැඩ කරා නැත්නම් අපි no කියලා දෙන්න ඕනේ. එහෙම වැඩ කරනවා කියලා අපි yes කියලා දුන්නොත් අපි ඒ කෙනාගේ විස්තර ටික මෙතනින් යටින් අසුවත් කරනවා. එයාගේ නම මොකද්ද, ඔයාලගේ තියෙන ඥාතිත්වය මොකද්ද, ඒ වගේ විස්තර ටික අපි මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් have you ever applied for HDFC bank කියලා තියෙනවා. මේ අහන්නේ ඒ HDFC bank වල අපි කලින් අයදුම්පත් යොමු කරලා තියෙනවද කියලා. ඉතින් HDFC bank එකේ job එකකට අපි කලින් අයදුම්පත් යොමු කරලා තියෙනවා නම් මෙතනින් yes කියලා දෙන්න. එහෙම නැත්නම් no කියලා දෙන්න. ඊට පස්සේ එහෙම අයදුම් කරලා තියෙනවා නම් yes කියලා දුන්නා නම් අපිට ඒ ගැන විස්තර ටිකක් මෙතනින් අහනවා. මොන තරමට apply කරේ, කවද්ද apply කරේ වගේ විස්තර ටිකක් අහනවා. have you ever committed to have been criminal or unlawful activity කියන්නේ අපි අපරාධයකට සම්බන්ධ වෙලා තියෙනවද කියලා අහනවා මොකක් හරි. එහෙනම් අපරාධය සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි මෙතන yes කියලා දෙන්න. එහෙම අපරාධය සම්බන්ධ වෙලා නැත්නම් අපි no කියලා දෙන්න. ඊට පස්සේ මෙතනින් අහනවා මේ අයිදුම්පත්ර දින තොරතුරු අපි හොඳින් කියවලා තියෙනවද කියලා. ඒ අහන්නේ ඉගෙන අපි මේ තොරතුරු ටික හොඳින්ම කියවලා අපි මේ ගැන තේරුම් ගත්තා කියලා තමයි අහන්නේ. එහෙම තේරුම් අරගෙන හොඳින් කියපුව නිසා අපි මෙතනින් අපේ නම ඇතුළත් කරන්න ඕනේ සිග්නේචර් එක විදිහට. ඒ කියන්නේ අපේ සම්පූර්ණම මේ කොටුව ඇතුළෙන් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අපි මේ ඩේට් කියන එක අද දිනය අපි තෝරන්න ඕනේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට අද දිනේ තෝරනවා. අපි දැන් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් පුරවල ඉවරයි. ඒ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් පුරවල ඉවර නිසා අපි මෙතනින් submit this application කියන එක ක්ලික් කරන්න ඕනේ. එහෙම සබ්මිට් ඇප්ලිකේෂන් දුන්නාට පස්සේ ඔයාලගේ විස්තර ටික මෙන්න මේ විදිහට පෙන්වලා තියෙයි. ඇප්ලිකේෂන් ෆෝම් ද පෝස්ට් ඔෆ් බැංකින් ඇසිස්ටන්ස් ඇට් HDFC බැංක් කියලා ඔයාලගේ විස්තර ටික යටින් පෙන්වලා ඇති. ඉතින් ඒ ඇප්ලිකේෂන් එකේ තමන්ගේ විස්තර ටික උඩින් පෙන්වලා තියෙන විස්තරටම යටටම ආවට පස්සේ මෙන්න මේව එකක් ඔයාලට පෙන්නනවා. I confirm that the information provided here is accurate කියලා. correct and complete කියලා. ඒ කියන්නේ මේ උඩින් තියෙන විස්තර හරි කියලා අපි පිළිගන්නවා. ඊට පස්සේ පිළිගන්නවා නම් හොඳින් කියවලා බලන්න. එහෙම පිළිගන්නවා කියලා මෙන්න මේක උඩ මේ කොටු උඩ මේ විදිහට ටික් කරන්න ඕනේ. ටික් කරලා අපි දැන් සල්ලි ගෙවන්න යන්නේ මෙන්න මේ විභාගයට අදාළව තියෙන මුදල ගෙවන්න යන්නේ. ඒ මුදල ගෙවන්න මෙතන රතු පාටින් තියෙන proceed payment කියන එක අපි මෙන්න මේ විදිහට ක්ලික් කරන්න ඕනේ. අපි proceed payment කියන ගිහිල්ලා බලමු ඊළඟ පියවර මොකද්ද කියලා. ඉතින් එහෙම සබ්මිට් ඇප්ලිකේෂන් කියන දාර දුන්නාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි ගේන්නේ පේමන්ට් වෙරිෆිකේෂන් කියලා. මෙතනින් තමයි අපි පේමන්ට් එක කරන්නේ, මුදල් ගෙවන්නේ. ඉතින් මුදල් ගෙවන්න කලින් මතක් කරනවා මම PDF ડોකියුමන්ට් එක සිංහලෙන් දාලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එක පුරවනා කරගෙන ඒ කියවල එන්න. ඉතින් මෙන්න මේ වගේ වැදගත් මම ડોකියුමන්ට් එකක් දාලා දෙනවා, link එකක් description එකේ. මේ link එක ගැන මේ description එක ගැන කියන්න කලින් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරගෙන යන්න. මේ වගේ රැකියා ආපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ HDFC බැංකුවේ මෙන්න මේ රැකියාව ගැන අපි අයදුම් කරන්න යද්දී අපිට මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ යටින් තියෙන මෙන්න මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා අහන්න. ඉතින් ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මේ මේක හොඳින්ම කියවන්න, හොඳින් කියවලා අපි ඇප්ලිකේෂන් එක යොමු කරන්න යන්න පුළුවන්.
ඉතින් අපි රුපියල් 1200 ගෙවන්න යන්නේ. මෙන්න මෙතනින් proceed to payment කියන එක රතුපාඩමින් proceed to payment කියන එකට මෙන්න මේ විදියට click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ payment method එකක් අහනවා. payment method දෙකක් අපිට ගෙවන්න පුළුවන්. තමන්ගේ ඕනෑම visa card පතකින් අපිට payment ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ debit card පතකින් හෝ credit card පතකින් අපිට payment කරන්න පුළුවන්. එහෙම නැත්නම් bank of ceylon එකේ තියෙන pay with BOC කියලා option එකක්. ඒ option එකෙන් අපිට payment එක කරන්න පුළුවන්. මේ ඔප්ෂන් දෙකෙන් අපි කැමති එක අපේ කැමති තියෙන වීසා හෝ මාස්ටර් කාඩ් එකක් නම් අපි මේ කොට මේ විදිහට ක්ලික් කරලා ප්‍රොසීඩ් කියන එක දෙන්න ඕනි. මේ විදිහට ප්‍රොසීඩ් කියන එක අපි දෙන්න ඕනි. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ අපිට තියෙන්නේ අපගේ බැංකු කාඩ් එකේ විස්තර ඇතුළත් කරන්න. මුලින්ම තියෙන කාඩ් නම්බර්. කාඩ් නම්බර් කියන්නේ අපි කාඩ් එකක් ගත්තට පස්සේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ගත්තට පස්සේ මෙන්න මේ ඉස්සරහින් තියෙන මෙන්න මේ අංක 16. ඒ අංක 16 අපි මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඊළඟ එක්ස්පයරි මන්ත් කියලා එකක් අහනවා, එක්ස්පයරි ඊයර් කියලා එකක් අහනවා. ඒක අපේ කාඩ් එකේම තියෙනවා. එක්ස්පයරි මන්ත් එකයි ඊයර් එකයි. ඊයර් එක අපි මෙන්න විදිහට තෝරන්න ඕනේ මාරුද්දද කියලා. ඊට පස්සේ මන්ත් එක මාසය මේ විදිහට තෝරන්න ඕනේ. ඊළඟ කාඩ් හෝල්ඩර් නේම් කියන්නේ කාඩ් එක අයිතිකාරක කෙනාගේ නම. ඒක අපි ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට සිකියුරිටි කෝඩ් කියලා එකක් අහනවා. සිකියුරිටි කෝඩ් කියන්නේ කාඩ් එක පිටිපස්සේ තියෙන අංක 3. ඒ අංක 3 මෙන්න මේ විදිහට අංක 3ක් තියෙන කාඩ් එක පිටිපස්සේ. ඒ අංක 3 මෙන්න මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් කරලා pay now කියන එක දෙන්න ඕනේ. අපි මේ විභාගයට අදාළ විභාග ගාස්තු ගෙවන්න නම්. ඉතින් මෙන්න මේ රැකියාවට අපි සාර්ථකව අයදුම් කරලා ඉවරයි. ඉතින් ඔයාලට මතක් කරනවා මේ රැකියාවට අයදුම් කරන්න යද්දී යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ PDF එක දාලා තියෙන මෙන්න මේ ડોකියුමන්ට් එකේ තියෙන යට මෙන්න මේ නම්බරයට කෝල් එකක් දීලා ඔයාලට අහන්න පුළුවන් මේ කියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඒ වගේ මතක් කරන්න කැමති මගේ channel එක subscribe කරගෙන යන්න. මම ඔයාලට මේ වගේ රැකියා ආපු ගමන්ම මම ඔයාලට කියන්න සූදානම්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. මේ වගේ channel එක subscribe කරගෙන යන්න.